මේ ඉන්නේ නායකයෝ යනවා අයින් වෙනවනේ පුතේ අයින් කරනවා දේවාලයකට කෙනෙක්ට යන්න පුළුවන් ද ගුරුන්නාංශ කෙනෙක් සාමි කෙනෙක් විශ්වාස කරලා දේවාලයකට යන්න බෑනේ මේ දේවාල වල වෙන දේවල් මට පුළුවන් ද කෙල්ලෙක් ගෙනල්ලා අවුරුදු 14ක 15ක කෙල්ලෙක් අවුරුදු 12ක 13ක කොල්ලෙක් ගෙනල්ලා මේ දේවාලයක් අස්සේ දෙවි කෙනෙක් ඉන්න තැන දූෂණයක් කරලා යාළු කරගන්න පුළුවන් ඔබතුමාට පුළුවන් හොඳ නිලියක් වශී කරලා ගෙනල්ලා තියාගන්න මෙතන තව අවුරුදු 1මාරක් විතර යනකොට පුතේ මේ රට මම වරමක් කියලා රඟපාන්නේ එහෙම නෑනේ මම නෙවෙයි මේ කතා කරන්නේ මේ වරම් මාලාව ආපුවා ඒ කියන්නේ වෙන කෙනෙක් ඔබතුමා ඇඟට එනවා මගේ රටට හොඳ කාලයක් යන්න පුතා මේ මේ රටේ තියෙන සම්පත් ලෝකේ කොයි රටේද තියන්නේ කියලා කියපන්කෝ මට. දැන් රටට මෙච්චර විනාශයක් වෙනකන් දැඩි මුණ්ඩ දෙයි හමුදුර ඇයි බලන් ඉන්නේ? ශ්‍රී දේවරාම වාරුන් වාරුන් පිච්ච කුසුන් දිස්ත්‍රියෙන් ආසපලෝ ගුරුවා සල්ිත වර වර නම. නේ ඔබතුමාගේ මොකක් රෝගී මට්ටමක් නැත්තම් මේ මොකක් හරි අර හිතලුවක් මනසෙන් හිතාගත්ත දෙයක් ඉන්නේ පුතේ. මේක නැත්තර නැති වෙනවා පුතේ. ඒ නායකෝ නැත්තර නැතිලා අලුතෙන් මේ රටට සෙව්වන්දි මෑණියෝ හරි ප්‍රසිද්ධයි අන්න යා දැන් ඔබතුමත් අද කුල්ල කරකවල පොල් ගෙඩි කරකවල මෙතන වැඩක් දාන්න දෙන්න අපිට කට වරද්දගෙන අන්තිමට මට දොස් කියන්න එපා ඒව කරන්න බෑ පුතේ දැන් ඔබතුමා කියන ඔබතුමාට වරම් තියෙනවා මේ විදිහට වැඩ කරන්න පුළුවන් પરම්පරාව දැන් මිනිස්සුන්ට මොකද්ද තියෙන මේ ප්‍රයෝජනය රට රටවල වලින් කතා කරනවා ඊට පස්සේ ඒ කට්ටිය ආනවා මේ මොකද්ද ඔයාගේ තියෙන ප්‍රශ්නේ මට කියන්නකෝ ඒක ලබුතේ ඒක ආපිට ආයි හරවලා කියනවා ඔයාට මෙහෙම එකක් තියෙනවා මෙහෙම එකක් තියෙනවා මෙහෙම එකක් තියෙනවා කියලා ඒක මොන කුණු වරපියද කියලා කියන්නකෝ මට කියන්න බුණානේ කාගෙන් හරි විස්තරයක් අහගෙන මටත් ඔය දෙමුණ්ඩ දෙයි හම්දුනන් මට ඕනම ශාස්ත්‍රයක් කියන්න පුළුවන් මෙතනට එන කෙනෙක් කිසිම විස්තරයක් නොකියවොත් ඔබතුමා සියල්ල කියනවද ඔයා එක්කන් එන්නකෝ ඉස්සෙල්ලා විෂ්ණු දෙයි හම්දුනන්ට මේ රට බාර කරලා තියෙනා පුතේ තව ටික කාලයක් පුතේ මේ රට පාලනය කරන මේ රජවරු ඉන්නව නේද? අපි කියලා දෙවියෝ ඉස්සර ඔබතුමාට බොරු කියන්න බෑ. ඉතින් මට සත්‍යයි පුතේ මගේ දැඩිපොන්න දෙයි හාම. ඔබතුමා ඔය කියන තරමට කරන්න පුළුවන් දැත්තරම ඔබතුමාලා දන්නවද නේ? ඒ වගේ වැඩ දෙකයි පණයි වැඩ කරා. පාරේ යද්දී අපි කවුරැයි දැක්කොත් මට මෙයාව කරලා දෙන්න. මේ මේ මෙයාව මට යාළු කරලා දෙන්න. මේ අපේ මේ කටෙන් බොරු කියලා වැඩක් නැහනේ පුතේ. යම් කිසි කෙනෙක් ආශ්‍රය කරලා තියනවා නම් කතා බහ කරලා තියනවා නම් ඒකෙල්ල ඔයා මග අරලා යනවා නම් මග අරිනවා නම් දෙමව්පියෝ කැමති නැත්තම් ගේන්න දින 3 යනකොට මෙහෙම මෙහෙම කරන්න පුතේ. නෑ ඇත්තද ඔබතුමා මෙහෙම මෙහෙම කිව්වා වගේ ගේනවද? එහෙම නොවුනොත් කසාද ගෑණියෙක් ගෙදරින් ගිහිල්ලා තියෙනවා නම් ඒ ගෑණි දවස් 3 යනකොට ගෙන්නනවා. මේ කෙනෙක් ඇවිල්ලා මට කියන්නේ මේ අහවලා මට ගෙනත් දෙන්න. මේ ශාස්ත්‍රයේ ඇතුලේ බොරුකාරයෝ ඉන්නවා. වංචාකාරයෝ ඉන්නවා. හොරු ඉන්නවා. ඒ වගේම පුතේ කුපාඩියොත් ඉන්නවා. මම මේ කන කපනවා. දාගෙන සරපුවෙන් ගන්න කෙරුවේ නැත්තම් මම අර වාර කලින් කිව්වා රංගු මංගෝගේ මේක පුතේ හරියට දින 3ක් කරනවා මම. දාන්නේ වාරෙන්ම දින 3යි. පැය දෙක තුනේ මට බෑ පුතේ. ලංකාව ඉන්න කෙනෙක්ට විතරද පිටරට ඕනි කෙනෙක්ට ඔට්ටුද? මම පුතා පිටරටට නම් පුතේ දවස් 3යි. ලංකාවටත් දවස් 3යි. හැබැයි පිටරට හිටියත් ලංකාව හිටියත් පුතේ මේක මූදින් එගොඩට යවන්න පුළුවන් කාටද? ඔයා මම ඒක ඔයාට කියන්න. මෝදින් එගොඩට වැඩක් කරලා යවනවා නම් පුතේ මට ඕනන්නේ මෙන්න මේ ටික විතරයි. තේරුණාද? මේ මට මේ කවි ටික විතරයි කියව ගන්න ඕනන්නේ. ඒ කවි ටික කියලා මේ වැඩේ කරුවා නම් පුතේ මෝදින් එගොඩ දවස් 3න් මයි යවනවා පුතා. ඒ කියන්නේ මේ ලෝකේ කොහේ හිටියත් කෙනෙක් ඔබතුමාට මෙතනින් ඵලයක් ගන්නවන්න පුළුවන්. ඕකේ ඕනම රටක ලෝකේ මං දවස් 3න් කරනවා කිව්වොත් කරනවා. දැන් මේව කරන්න විශේෂ වෙලාවක් තියෙනවද නැත්නම් ඕනි වෙලාවක ඔබතුමා කරනවද? නෑ පුතා එහෙම බෑ. ඕන වෙලාවට අපිට ඒව කරන්න පුතේ මේකට තියෙනවා කාලයක් තියෙනවා රාහු කාලයක් තියෙනවා වෙලාවක් තියෙනවා රාත්‍රී 10න් පස්සේ තේරුණාද රාත්‍රී 10න් පස්සේ මධ්‍යම රාත්‍රියේ තමයි ඒවා කරුවේ ඉතින් මධ්‍යම රාත්‍රිය වෙනකොට පුතේ ඒ දේවල් කරන්න 10න් පස්සේ 10 පණින්න ඕන පුතා 10 පෙන්නට පස්සේ තමයි මේ දේවල් ඔක්කොම දේවල් කරන්න පුළුවන් දැන් මේ දේවල් අවශ්‍ය වෙනවා ඔබතුමාට ඒ වගේ වැඩ කටයුතු වලට නේද මේක පුතේ වසී කර්මයට මේක වසී කර්මය මේ තියන්නේ කුල්ලක් ඕනිමද අනිවාර්යයෙන්ම ඕනිමයි මගේ ශාස්ත්‍රයේ විදියට පුතේ මට කුල්ලක් ඕන මේ මොකද්ද මැටියෙන් හදුව පින්තූරේ ඇයි මේ වගේ පිළිමය මේ තියන්නේ හුඹස් සතේ මැටි අරගෙන ඇත්තට හුඹස් සතක මැටි ගන්නවද නැත්නම් මේ නිකම් මැටි ටිකක් දරගන්නේ නෑ පුතා මෙතන හුඹස් සතක මැටි තියෙනවා හුඹස් සතේ මැටි අරගෙන මේ ගිය ප්‍රාණකාරේ මේ ගිය ප්‍රාණකාරේ උගේ නම අරගෙන උගේ ෆොටෝ එක අරගෙන මේ තියෙන පුතේ මේ ෆොටෝ එහෙම මේ තියෙන්නේ මේ ෆොටෝ අරගෙන ඒ ප්‍රාණකාරයාගේ රූපේ රූපය අඹලා මේ මහනුඩි අපච්චිගේ අන්තරාජයා තමයි ගත ගන්න මොකද්ද මේ යන්ත්‍රයේ විශේෂත්වය මොකක්ද බලයක් තියෙනවද මේකේ මේකේ බලයක් තියෙනවා පුතේ මේ උඹස් සතේ මැටි අරගෙන මෙයාට යන්ත්‍රේ ගැට ගන්නවා යන්ත්‍රේ ගැට ගාපුවම් පුතා දවස් 3 යනකොට මොන ලෝකේටියත් මු එන්න ඕන පුතේ අයිතිකාරයා ඉන්න තැනට
ආයුබෝවන් ධනුෂ්වක්ස් බලන හැමෝටම මම ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔබතුමා. ආ තෙරුවන් සරණයි පුතා. සාදිල්ස් විල්ලියා මං ඉදන්නේ ධනුෂ්වක්ස් අපිත් සමග ප්‍රථම වතාවට තමයි සාකච්ඡා කරන්නේ ඔබතුමා වැඩ කටයුතු කරන ඉපැරණි තැන ඉඳන් තමයි මේ සාකච්ඡාව කරන්නේ මට මුලින්ම අහන්න දෙනවා දැන් ඔබතුමාගෙන් මෙතනට ඇවිල්ලා බලද්දි මෙතන පේනවා හරි පැරණි බවක් ඔබතුමා දැන් අවුරුදු කීයක් විතර යනවද මේ වැඩ කටයුතු කරන්න අර? මම පුතේ මෙහෙමයි. මම දැන් අවුරුදු 2000 ඉඳලා මගේ තාත්තා නැති වෙච්ච වෙලාවෙ ඉඳලා මට වරම් මාලාවක් හම්බෙලා තියෙනවා පුතේ. මගේ තාත්තගේ තාත්තම නැති වුණා තාත්තගේ වරම් මට ලැබිලා තියෙනවා. ඒ වරමත් එක්ක තමයි මම දැන් මේ වැඩ කරන්නේ. ඒ විතර තමයි මිනිස්සු දැන් අවුරුදු 22ක් වෙනවා. අවුරුදු 22ක් 30 ඔබතුමා මිනිස්සුන්ට පිළිහිට වෙනවා. දැන් වරම ගැන කතා කරාම කෙනෙක් කියනවා මේ වරම් හිර කරලා කියනවා වරම් පොඩි කාලේයි කියනවා ඔහොමම කතන්දර කියනවා. ඔබතුමාට තියෙන වරම සත්‍යද ඇත්තද? මම පුතා මේමයි. ඔයාට දැන් බලන්න ඕන නම් මම මට වරම ගන්න පුළුවන්. එතකොට ඔයාට තේරෙයි මේ වරමක්ද මේක බොරුවක්ද ඇත්තද කියන එක ඔබතුමාට තේරෙනවා. ඔබතුමා වරමක් කියලා රඟපාන්නේම නැහනේ. නෑ එහෙම නෑ පුතේ. එහෙම වරමක් ගන්න නිකන් එකපාරටම වරමක් ගන්න බෑ පුතේ. මේ වගේ මේ දේවාලයක් තියාගෙන මේ පාම්පත්තු කර මම ගිහිල්ලා මේ වැඳ දෙවියනේ වැඳ මට වරම දෙන්න කිව්වේ ඒම වරමක් හම්බ වෙන්නේ නැහැ පුතා. තියෙනවා ඒවට ආවතව තියෙනවා ඒවට කියන්න කවි තියෙනවා ඒවා කියලාවිල්ලා වරම ගන්න ඕන නිකන් ගන්න බෑ වරමක් කියන එක නිකන් ගන්න බෑ පුතේ. එහෙම තමයි. දැන් වරම ලැබෙද්දී ඔබතුමාගේ ශරීරයේ මොන මොන විදිහේ වෙනසක්ද වෙන්නේ ඔබතුමාට තේරෙනවද මේ මොකක් හරි වෙනසක් වෙනව කියලා? මම පුතා මේමයි වරම කියන්නේ පුතේ මම ගත්තේ අලුත්නවර දැඩිමුණ්ඩ දෙවියහාමුදුරලකට කියලා තමයි වරම් මාලාව ගත්තේ. මට එතෙන් තමයි යන්න උනේ. වරම ගන්නකොට පුතේ මගේ මේ ශරීරේ පුතේ මට තේරෙන වෙනස්කම් ගොඩක් තේරෙන. ඔයාට මම කියන්නම් පුතේ මේමයි වෙනස්කම් කියන්නේ මේ අතපය වේවුලනවා කටපූට්ටු වෙනවා මේ එක එක එහෙම දේවල් නෙවෙයි පුතේ වෙන්නේ. මගේ මේ තියෙන මනස සම්පූර්ණ වෙනස් වෙනවා පුතා. මනස සම්පූර්ණ වෙනස් වෙලා මගේ ඇගේ ඉන්නේ මම නෙවෙයි මේ කතා කරන්නේ වරම් මාලාව ආපුවා. ඒ කියන්නේ වෙන කෙනෙක් ඔබතුමා ඇඟට එනවා. මගේ ඇගේ වෙන කෙනෙක් ඉන්නා පුතේ. මගේ ඇඟේ සම්පූර්ණ වෙන කෙනෙක් ඉන්නවා. එතකොට ඒකම තමයි පුතේ වරම් මාලාවිලා කතා කරන්නේ. නැතුව මේ වෙන කෙනෙක් වගේ ඔබතුමා රංගපානවා එහෙම නෙවෙයි. නෑ එහෙම රංගපාන්න ඩබල් ඇක්ටින් නෙවෙයිනේ. එහෙම රංගපාන්න බෑ පුතා. කොහොමද රංගපාන්න කියලා ඔයා කියන්නකෝ. මේක પરම්පරාගත එන මේ ශාස්ත්‍රයක්. ඒ වුණාට පුතේ પરම්පරා වුණාට මට දැන් ඇවිල්ලා මේක දැන් අවුරුදු 22ක් වෙනවා. මගේ ආත නැතිවිච්ච වෙලාවෙ ඉඳන් අවුරුදු 3ක් මම අනිත් එක තව දෙයක් පුතේ මම හිටියේ රට. ඔයාට ඒකත් කියන්නම්කෝ පුතේ මම අවුරුදු 20 ගානක් රට හිටියේ. මට ඉන්න බැරි වුණා ඒ රටවල වල. මගේ මට ලෙඩ වුණා. අන්තිමට මට ලෙඩවිලා මට මේ රටටම එන්න වුණා. රට ඇවිල්ලා ආවට පස්සේ මට මේ ගෙදර ඉන්න බැරි වුණා. ගෙදර ඉඳලා මට ඉන්න බැරුව මට අතපය වේවුලන්න ගත්තා. එක එක নানা ප්‍රකාර දේවල් වුණා පුතේ. නැත්තට නැති වුණා මම. දැන් කෙනෙක් ඉඳලා ඉන්නේ ඒ ඔබතුමාගේ මොකක් රෝගී මට්ටමක් නැත්තම් මේ මොකක් හරි අර හිතලුවක් මනසෙන් හිතාගත්ත දෙයක් එහෙම දෙයක්ද මේක? මයි පුතා රෝගයක් නැහැ. මේක මනසෙන් හිතන දෙයක් නෙවෙයි පුතේ. මනසෙන් හිතන නම් අපිට ඔයා දැක්කනේ අර පෞගේ දවස්වල වැඩසටහනක් ගියා ටීවී එකක්වත් පුතේ. සෙව්වන්දි මෑණියෝ හරි ප්‍රසිද්ධයි. අන්න යා පුතා පොල් ගෙඩියක් මොකක්ද එකක් කරනවා බිත්තරයක් මොකක්ද එකක් කරනවා මේ තියෙන්නේ පුතේ ඒවා තමයි. පොල් ගෙඩියක් කරගවන්නවත් බිත්තරයක් කරගවන්නවත් කුල්ලක් ඒවා පුතේ ඒවා ආදි කාලේ වැඩ. දැන් ඔබතුමත් අද කුල්ල කරකවල පොල් ගෙඩි කරකවල මෙතන වැඩක් දාන්න දෙන්න අපිට පෙන්වන්නේ. ඒවා කිසි දෙයක් පෙන්වන්නේ නැහැ පුතේ. මම කරන්නේ මේමයි පුතේ මගේ වැඩ ඇවිල්ලා මට වරමක් තියෙනවා. එතකොට මගේ ළඟ පොත්පත් තියෙනවා. මම කරන්නේ පුතේ රොඩි දැන් හතෙන් වැඩ. රොඩි දැන් හත කියන්නේ පුතේ දැන් හතක් කියවෙනවා. එක තැනක් නෙවෙයි දැන් හතක් කියවනවා. දැන් හත කියනකොට මයි පුතා දැන් ඔයාම පොඩ්ඩක් හිතන්න. ඔයා සින් උදාහරණයක් මම කියන්නම් ඔයාට. ඔයා සින්දුවක් කියනවා. සින්දුවේ පටන් ගන්නකොට මුල එක පදයක් දෙවෙනියට යනකොට තව පදයක්. ඒ වගේ පුතේ මේ දැන් හත කියන එකත් දැන් නැතේ පුතේ දැන් හතක් තියෙනවා. ඒක පටන් ගන්න එකයි නැදට එකයි ඉවර කිරීම එකයි පුතේ. ඒකයි දැන් හත කියන්නේ. එක දැනකින් එක වැඩක් කරන්න බෑ පුතේ. ඒ වගේ මේ පොල් ගෙඩියක් අරගෙන අතේ ධ්‍යාන කෙලින් කරන්නවත් බිත්තරයක් කෙලින් කරන්නවත් බිත්තරයක් කරකවන්නවත් කුල්ලක් කරකවන්නවත් ඒව කරන්න බෑ පුතේ. මට නම් ඒව කරන්න බෑ. බොරු කියන්න ඕනේ නැහනේ. මොකද මම කරන්නේ රොඩි දැන් නැතේ වැඩ. ඒක නිසා ඒ විදියට මට වැඩ කරන්න පුළුවන්. ඒ විදියට තමයි වැඩ කටයුතු වෙන්නේ. ඒ විදියට තමයි වැඩ කටයුතු. දැන් ඔබතුමා කියන ඔබතුමාට වරම් තියෙනවා මේ විදියට වැඩ කරන්න පුළුවන් પરම්පරාව. දැන් මිනිස්සුන්ට මොකද්ද තියෙන මේ ප්‍රයෝජනේ? අපි ඒක කතා කරමු. ඔබතුමා ගාවට එන මිනිස්සුන්ට ඔබතුමා කොහොමද පිහිට වෙන්නේ? මෙතනින් මිනිස්සුන්ගේ මොන මොන ප්‍රශ්න ගෙනාවොත් දෙවියන්ට කියලා ඔබතුමා පිහිටක් පිළිතුරක් ලබා දෙන්නේ? මම පුතා මෙන්න මේමයි.
දැන් සමහරක් මිනිස්සු වෙනවා පුතේ මේ විදිහට වැඩක් කරනවා පුතා ඒ වැඩේ කරෙන්න ඕන වැඩේ වැඩේ විදිහට නැතුව මේ අනිත් එක තව දෙයක් ඔයා අහපු එක හොඳයි ඔයාට මේ වරමක් තියෙනවා මේ රංගපානද කියලා ඇහුවනේ ඔයා මම පුතා මම තරහ ගන්නෑ නෑ ඒක අහන්න ඕන ඔයාත් මිනිස්සෙක් මමත් මිනිස්සෙක් මම මේ වැඩ කරුවට මම මිනිස්සෙක් නේ මම දෙවි කෙනෙක් නෙවෙයිනේ දරුවා පුතා වැඩක් කරනකොට ඒ වැඩේ හැම වෙලෙම මේ දෙයියන්ගෙන් කරන්න බෑ දැන් බලන්නකෝ අතන කඩුවක් තියෙනවනේ මොකද්ද මේ කඩුව ඇයි මේ ඔක තුඹුතුම කඩුවක් තියන්නේ දෙවියෝ ඉන්න තැන ඒක තමයි කියන්නේ හරිද ඔය පුතේ ඇවිල්ලා දැඩිමුණ්ඩ දෙය හඳුරන්නේ ආවරණේ ඔය ඇවිල්ලා දැඩිමුණ්ඩ දෙය හඳුරන්නේ ආවරණේ මේ අතේ මේ සලන්ද එකක් දාගෙන ඉන්නවා මේක ඔයා දැන් මේට ඉස්සල්ලත් මේ වගේ ඔය මේ වගේ දේවල් කරලා ඔය මුක මුකකට හරි දාන්න ඇතිනේ මේ වගේ සලන් දාගෙන පුතේ පුළුවන්ද දේවාලක වාඩිලා ඉන්න සලන් දාගෙන දේවාලක වාඩිලා ඉන්න කියලා ඕනම ඕනම කෙනෙකුට කියනවා දැන් අර මොකද්ද අර ටීවී එකේ ප්‍රෝග්‍රෑම් එකක් කියන්නේ පුතා ඒක කෙනා දීලා වාඩි වුණා පුටුවේ දොස්තර මහත්තයෙක් හිටියා එතකොට අපේ කවුතව හාමුදුරුවෝ නමක් හිටියා ඒ ගෑනු එක්ක නම් මේ සලන් දාගෙන හිටියද මේ මහල දාගෙන හිටියද මේ රතු ආභරණයක් දාගෙන හිටියද මේ රද්දක් දාන්නද නැහැ ඒ වගේ පුතේ එයා කියන්නේ මොකද්ද එයාට අදෘශ්‍යමාන බලවේගයක් තියෙනවා දැන් අපිට කිව්වොත් එහෙම වැඩේ දන්න කෙනාට මොව සලන් ඕනින් නැහැ රෙදි ඕනින් නැහැ මේව ඕනින් නැහැ වැඩේ නම් වැඩේ කිව්වොත් මම පුතා මම සලන් දාන්නේ මේ රතු රෙද්දක් දාන්න පුතේ මට දැඩිමුණ දෙයියම්තුරන්ගේ වරම්මාලාව තියෙනවනේ දැඩිමුණ දෙයියම්තුරන්ට මුල් විලා තියෙනේ ආපරණේ කඩුව ව්‍යාන වාහනේ තමයි කුකුලා එතකොට මේ සලන් දෙක ඇයි දාගෙන ඉන්නේ මම පුතා කොතෙන්ද ගියත් පත්තිනි මෑණියන්ගේ අවසරය ගන්න ඕනේ අපි. ඇයි පත්තිනි මෑණියන්ගේ අවසරය ගන්න? පත්තිනි මෑණියන්ගේ අවසරය ගත්තොත් තමයි පුතේ ඒ සෑම දෙයක්ම කරන්න පුළුවන්. ඊට පස්සේ දැඩ මේ කායිද කඩවර උන්නාසික. පස්වහන් දාසකට බුදු වෙන කඩවර උන්නාසික. මාසොන් කඩවර අපච්චිගේ වරම් මාලාවක් තියෙන්න ඕනේ. මේ දැලිමුණ්ඩ දෙය හාමුදුරුවෝ මුල්ලුනාට කඩවර දෙය හාමුදුරුවන්ගේ වරම් මාලාව තියෙන්න ඕනේ. පත්තිනි මෑණියන්ගේ අවසරය තියෙන්න ඕනේ. ඒ තුන් දෙනාගේම අවසරේ තිබ්බම වරම්මාලව තිබ්බම තමයි මෙතෙන්ට අවිල යවාටන ශාස්ත්‍රයක් කියන්න පුළුවන් මට. ඒ කියන්නේ බුදුමාන ශාස්ත්‍රයක් කියන්න පුළුවන් මෙතන නේ ඕනේ කෙනෙක්ට. ඕනම කෙනෙකුට පුතේ මට දැන් සමහරක් කට්ටිය පුතා දැන් කට්ටිය මම දැකලා තියෙන අනන්ත අප්‍රමාණ රට රටවල වලින් කතා කරනවා ඒකට පස්සේ ඒ කට්ටිය ආනවා මේ මොකද්ද ඔයාගේ තියෙන ප්‍රශ්නේ මට කියන්නකෝ ඒක ලබුතේ ඒක ආපිට ආයි හරවලා කියනවා ඔයාට මෙහෙම එකක් තියෙනවා මෙහෙම එකක් තියෙනවා මෙහෙම එකක් තියෙනවා කියලා. ඒක මොන කුණු වරපේද කියලා කියන්නකෝ. ඒක ශාස්ත්‍රයක්ද ඒක වරමක්ද ඒක අඳුනක් බැලි එහෙම බෑනේ දරුවා මට කියන්න පුළුවන් කාගෙන් හරි විස්තර ටිකක් අහගෙන මටත් ඔය ටික කියවන්න පුළුවන් ඒ ඔයාටත් කියන්න පුළුවන් නේද දැන් අපි කියමු පොඩි දරුවෙකුට අවුරුදු 10ක 12ක ළමයෙකුටත් මේක කියන්න පුළුවන් නේ එහෙම කියලා හරියන්නේ නැහැ දරුවා ශාස්ත්‍රයේ කියනවා නම් අඳුන බලනවා නම් මේ වගේ හිතගෙන දඩිමුණ්ඩ දෙයි හාමුදුරුවලකට ගිහිල්ලා මේ වගේ ආභරණ අරගෙන පත්තිනි මෑණියන්ට මේක ගිය හොලවලා පස්සින් මෑණියන්ගේ සලන් දෙක අරගෙන මේ ආභරණ අතේ තියාගෙන පුතේ දැඩිමුණ්ඩ දෙයි හාමුදුරන්ගේ අවසරයක් ගන්න ඕනේ අවසරය අරගෙන තමයි පුතා අඳුන බලන්න ඕන ශාස්ත්‍රය කියන්නේ නැතුව ආ පුතේ උඹට මම බැලුවා උඹගේ මිනිහා ගිහිල්ලා ආ ඔබ පුතා උඹේ ගෑණි ජීල්ලා උඹගේ ගෙදරට කොඩි විනයක් ඕක කාට කියන්න බැරිද උඹේ ගෙදරට පුතා කොඩි විනයක් කරලා තියනවා උඹේ ගෙදර ඔන්න ඉස්සරහ තියනවා කටු ගහක් තියනවා මල් ගහක් තියනවා කිරි ගහක් තියනවා ඕනම ගෙදර කිරි ගහක් කටු ගහක් නැද්ද දරුවා තියෙනවනේ ඉතින් ඕක බලාගෙන කාටද කියන්න බැරි ඔක කටින් අහගෙන කාටද කියන්න බැරි ඒවා මං කියන්නේ අපිට බොරු කියලා කියන්නෙත් නෑ මං ඔබතුමාගේ විශේෂත්වය මොකක්ද ඒ කියන්නේ මෙතනට එන කෙනෙක් කිසිම විස්තරයක් නොකියවොත් ඔබතුමා සියල්ල කියනවද ඔයා එක්කන් එන්නකො ඉස්සෙල්ලා කවුරු හරි එක්කන් එන්න මාය පුතා උතුම් වූ දඩිමුණ්ඩ අපච්චිගේ නාමෙන් දියුරලා කියන්නේ හොර නෑ බොරු නෑ වංචා නෑ කුපාඩි නෑ පස්වන් දාසකර තෙදබල වරන් ඇති අනබර වරන් ඇති සෙනවිරත්න මුල් කඩවර දේවතාවන් වහන්සේ රාහුල් දාතක් ලෝහුල් දාතක් අත දරාගෙන ඒ වගේ පුතේ කවි තියෙනවා ඒවට කියන්න කවි කියලා දෙවියෝ ඉස්සර ඔබතුමාට බොරු කියන්න බෑ මේ සත්‍යයෙන්ද ඔබතුමා අවසන්නේ මාය පුතා මයි කෝ ඔයා මාය පුතා ඔයාත් මිනිස්සෙක්නේ දෙවියෝ කෙනෙක් ළඟට ගිහිල්ලා දෙවි කෙනෙක් කතරගම දිව්‍ය රාජ උත්තමයන් වහන්සේට ඇත් ජලසක් තියෙනවා
අද්දලක් තියෙනවා. එතකොට කතරගම දෙවිය රාජ්‍යත්වයන් නැසලකට ගිහලා අපිට බරුකයක් වංචාවක් කරන්න පුළුවන්ද? එහෙනම් මිනිස්සු බත් බදගෙන කොටි බදගෙන කදේ බඩු අරගෙන කැවිතර යන්නේ ඇයි? කතරගම දෙවියන් නිසාන්සේ සත්‍ය නිසානේ. ඉතින් මට සත්‍ය පුතේ මගේ දැඩිපොන්න දෙයියාම. ඔබතුමා කියන්නේ ඔබතුමාට පිහිටක් තියෙනවා. ඔබතුමාට මිනිස්සුන්ට පිහිටක් කරන් දෙන්න පුළුවන් මේ දේවාලේ. පිහිටක් කරන් දෙන්න පුළුවන් පුතේ. හැබැයි මේ මතයක් තියෙනවා. දැඩිපොන්න දෙයියාම දුරන්න මට ඕනම ශාස්ත්‍රයක් කියන්න පුළුවන්. දැඩිපොන්න දෙයියාම දුරන්ගෙන් කඩරෝන් නාසගෙන් මාසොන් කඩර අපච්චින් කිසිම වැඩක් කරන්නේ නැහැ පුතේ. පූජාවක් දීලා ඒ කටේ සිතක් ශාන්තියක් පතනවා විතරයි. නමුත් පුතේ මගේ වැඩ තියෙන්නේ ඔක්කොම රොඩි දැන් හතේ. ඒ වැඩවලින් මිනිස්සුන්ගේ මොන මොන විදිහේ ප්‍රශ්න වලද ඔබතුමා පිට වෙන්නේ? මම පුතා මෙන්න මේවයි. මෙතනට එන්න පුළුවන් මොන මොන විදිහේ ප්‍රශ්න තියෙන පුද්ගලයෝද? මෙතනට එන්න පුළුවන් පුතේ දරිමුණ්ඩ දෙයහාමුදුරන්ට පූජාවක් දෙනවා නම්, දරිමුණ්ඩ දෙයහාමුදුරන්ගේ පිටක් පතනවා නම්, දරිමුණ්ඩ දෙයහාමුදුරන්ගේ අඳුනක් බලනවා නම්, ශාස්ත්‍රයක් බලනවා නම් මෙතෙන්ට ඇවිල්ලා එඩිට් කරගන්න පුළුවන්. මේ වගේම පුතේ මට පුළුවන් කරන්න මේ වගේ වැඩ කරන්න පුළුවන්. දැන් පුතා අවුරුදු 10 12 කෙල්ල කොල්ල මං දැක්ක මේ ෆෝන් එක ගත්තම ෆෝන් එකේ එතකොට ටීවී එකේ දාලා ෆෝන් එකේ තියෙන ඕන තරම් තියෙනවා. මම වාසී ගුරුකම් කරනවා, මම යන්තර මන්ත්‍ර දේවල් කරනවා, පොඩි වින කරලා තිනවා කපනවා, අලුතෙන් පොඩි වින කරන්න පුළුවන් කියලා ඔක්කොම දේවල් ඒ වගේ දාලා තියෙනවා. ඔය කියන තරමට කරන්න පුළුවන් දැත්තරම ඔබතුමාලා දන්නවදනේ? මාය පුතා මේ ආන්නකෝ, අපිට මේ ශාස්ත්‍රයේ දෙන්නේ පුතේ මට දුන්නේ මගේ තාත්තගේ තාත්තා. මගේ තාත්තත් නෙවෙයි දුන්නේ මට. මගේ තාත්තත් නෙවෙයි දුන්නේ පුතේ. මට කිව්වේ තාත්තගේ තාත්තා මට දුන්නේ සීයාගෙන් ලැබෙන සීයා. ඒකත් දුන්නේ පුතේ ශාස්ත්‍රයේ ඉඳා උඹට කියලා දුන්නේ නෑ පුතා. මට දුන්නේ පුතේ මේ වගේ පොත්. මේ තියෙන්නේ પરම්පරා හතක පොත්. බලන්න පුතේ මෙතන මොකද්ද තියෙන්නේ කියලා. මේකට තෙල් පොඩක් කරලා තියෙන්නේ රොඩි දැහන් හත. ඔයාලා පේනවාදිනේ මෙතන මෙතන රොඩි දැහන් හත. එතකොට පුතේ මේවා ඒ 100කින් හම්බිලා ඒ රොඩි දැහන් හතෙන් පුළුවන් පුතේ වසී ගුරුකම්. මේවා පුතා වසී ගුරුකම් කියන්නේ ඔයා අද කෙල්ලෙකුට මේ කෙල්ලෙ දිහා බලලා මේ කෙල්ල මට හොඳයි, මේ කෙල්ල කොහමරි මම යාළු කරගන්නවා, ඒ වගේ වැඩ දෙකයි පණයි වැඩ කරන්නේ. පාරේ යද්දී අපි කවුරු හරි දැක්කොත් මට මෙයාව කරලා දෙන්න, මේ මෙයාව මට යාළු කරලා දෙන්න, ඔබතුමා ගාවට ගෙනවත් කරලා දෙන්න පුළුවන්. ඒවා කොහොමද දරුවෝ කරන්නේ? දැන් මමම කියන්නකෝ, දැන් මගේ වයසත් එක්ක බලන්න මට පාරේ යනකොට ගෑණියෙක් දැක්කා, අඩේ මේ ගෑණි මට යාළු කරගන්න ඕනි, මට පුළුවන්ද පුතා මං යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර කරනවා කියලා මට යාළු කරගන්න පුළුවන්ද? ඔබතුමාට පුළුවන් හොඳ නිලියක් වශයෙන් කරලා ගෙනල්ලා තියාගන්න මෙතන. ඒසුද පුතා එහෙම කරනවා නම් ගේන්න බැරිය මට මේ පිටරටක ඉන්න හොඳ කවුරු හරි අගමැති කෙනෙක් අගමැතියක් ගේන්න බැරිය. එහෙම කරන්න බෑ දරුවා. කරනවා නම් පුතේ ඉස්සලා තියෙනවා ඔයා යම් කිසි කෙල්ලෙක් ආශ්‍රය කරලා තියෙන්න ඕනි, කතා බහ කරලා තියෙන්න ඕනි. ආශ්‍රය තියෙන ඔයා ඒ වගේ දෙයක් තිබිලා නැතිවිලා තියෙනවා නම් පුතා මට ආයෙත් තවද පැය දෙකෙන් මගේ ළඟ වැඩ නැහැ පුතේ. පැය දෙකට පුතේ මට මේක ජීවම් කරන්නත්ද? මේක 1108 වාරයක් ජීවම් කරන්න ඕන. ඒ වුණාට පැය දෙකෙන් කර කට ඉන්නවනේ. එහෙම කොහොමද දරුවා පැය දෙකෙන් කරන්නේ? ඔයා කියන්නකෝ පැය දෙකෙන් ඔයාට පුළුවන්ද පිටු තුනමාරක් තියෙන එකක් 1108 වාරයක් ඔයාට ජීවම් කරන්න පුළුවන්ද? කරන්න බෑනේ පුතා. ඇයි එතකොට බොරු කියන්නේ? මේ අපේ මේ කටෙන් බොරු කියලා වැඩක් නැහනේ පුතේ. මේක කරන්න ඕන පුතේ වරු තුන දින තුන දින හත. ඔය ඇතුළත පුළුවන් පුතේ මට ඔයා ගේන්න ඔයා ආශ්‍රය කරපු ජානු ළමේ යම් කිසි කෙනෙක් ආශ්‍රය කරලා තියෙනවා නම් කතා බහ කරලා තියෙනවා නම් ඒකෙල්ල ඔයා මග අරලා යනවා නම් මග අරිනවා නම් දෙමව්පියෝ කැමති නැත්තම් ගේන්න දින තුන යනකොට මෙහෙම මෙහෙම කරන්න පුතේ. ඇත්තද ඔබතුමා මෙහෙම මෙහෙම කිව්වා වගේ ගේනවද? එහෙම නොවුනොත් මාය පුතා ගේනවා නෙවෙයි. තව එක ගේනවා නෙවෙයි පුතේ. මං ගේනවා කියලා පොරොන්දු වෙන්නේ නැහැ. මට ගෙන්නන්න බෑ. ගෙන්නන ක්‍රම වෙනම තියෙනවා. පුතා ඒ කෙල්ල යාළු වෙච්ච කෙල්ලෙක් මග අරින අවස්ථාවල් තියෙනවනේ. ඔයත් කොල්ලෙක් නේ පුතා. මමගේ කොල්ල කාලේ මම පව් කරානේ. එතකොට මටත් ඒ මග අරිච්ච දැන් තියෙනවනේ. මමත් ඒ වෙලාවේ අසරණ වෙච්ච දැන් තියෙනවනේ පුතා. ඒ වගේ ගෙන්නනවා කියලා කියන්නේ නැහැ. මං කියන්නේ පුතේ කතා බහ කරලා හිතපු පෙර පරිදි සම්බන්ධය ඇති කරගන්නවා පුතේ. මම ඇති කරලා දෙන්න අපව එකතු කරනවා. ගියේක ගෙන්නනවා කියලා මම කියන්නේ. ගෙන්නනවා ගෙදරින් ගිහිල්ලා තියෙනවා නම් මගෙන් අත්තරලා ඔයගෙන් අත්තරලා ගියේක මං ගෙන්නන්නේ නැහැ. ගෙදරින් ගිහිල්ලා තියෙනවා නම් ගෑණියෙක් කසාද ගෑණියෙක් ගෙදරින් ගිහිල්ලා තියෙනවා නම් ඒ ගෑණි දවස් 3 යනකොට ගෙන්නනවා. මේ දඩිමුන්න දෙයි හාමුදුරන්ට ඇගිල්ල දික් කරන්න හොඳ නැහැ. කවුද කඩවර අපච්චි රැගිල්ල දික් කරන්න හොඳ නැහැ. අත තියන්න ඕන මේ විදියට.
ගෙන්නනවා කිව්වත් පුතේ තඩර උන්නාසේ සපල්ල ගෙන්නනවා 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 මුතුමා දවස් 3 යනකොට ගෙන්නනවා පුතේ දැන් ඔබතුමා කියන්නේ සත්‍යයක් තියෙනවද මේ වගේ ඇත්තර ඔය මිනිස්සු කියනවා වගේ ඔවා කරන්න පුළුවන්ද නැත්නම් ඉස්සර කර අපි අහලා තියෙනවා ආදි කාලේ මේවා මේවා වුණා අද අදටත් ඔවා තියෙනවද මේ යంత్ర මන්ත්‍ර බලය අදටත් තියෙනවද මේ විදිහටම මය පුතා යంత్ర මන්ත්‍ර තంత్ర හදි හෝනියම් කොඩි විල मेक मम की अन्या पुते अपे कट्टी ओखो की मेल गती मट की अंद नमु पुते इसकी मे ऊव की अनुते बदल बोंगल हेम व्यक्तम आईती ऊवेलसे इन ओण ऐके यंत्र मंत्र हदि हूणिया को कर्ण ओण ऐके इन्वन इन मगिल मट की अंद ඒ කරණෙක්ට මම්මේ කියන්නේ ඈ ඒ කරණෙක් කෙනෙක් කියලා මට කියන්නේ මේ අහවලා මට ගෙනත් දෙන්න කියලා ගෙනත් දුන්න නැත්තම් මේව කරන්න පුතේ අභියෝගාත්මක ඔබතුමා කියන්නේ අනිවාර්යෙන් ඔබතුමාට දෙයක් අභියෝගයෙන් කියන්නේ පුතේ මම කරනවා කිව්වොත් කරනවා ආයි හොර බොරු වංචා කුපාඩි ගන්න නෑ පුතේ අනිවාර්යෙන්ම කරනවා කිව්වොත් දඩිමුණ්ඩ දෙයි ආම්දුරුවන්ගේ නාමෙන් මේ ආවරණ උන්නාසගේ දෙපාර්තමේන්තුව කියලා කියන්නේ මේ අතේ තියෙන මේ සලන් දෙක පත්තිනි මෑණියන්ගේ මේවා බොරුවට දාගෙන ඉන්න බෑ පුතේ මේ පූසාරිලා කපුවෝ තමයි පුතේ දාගෙන බොරු වැඩ කරනවා ඇති නමුත් පුතේ මේ මාරුඩි අපච්චිගෙන් කරන වැඩ පුතේ අද අද දේවාලයකට කෙනෙක්ට යන්න පුළුවන්ද ගුරුන්නාංශ කෙනෙක් සාමි කෙනෙක් විශ්වාස කරලා දේවාලයකට යන්න බෑනේ මේ දේවාල වල වෙන දේවල් වල හැටියට ඒවා පුතේ කොහොමද මෙතනට කෙනෙක් එන්නේ දිව විශ්වාස කරලා පුතේ මේමයි ඉන්නවා මේ ශාස්ත්‍රය ඇතුලේ බොරුකාරයෝ ඉන්නවා වංචාකාරයෝ ඉන්නවා හොරු ඉන්නවා ඒ වගේම පුතේ කුපාඩියොත් ඉන්නවා මන් දැක්කා මේ මෑතක ගාල්ල පැත්තේ මේ දේවාලයකට ගිහිල්ලා මේ කෙල්ලෝ නෙවෙයි කෙල්ලෝද කොල්ලෝද මන් දන්නේ පුතේ දූෂණය කරලා එක ඕකට හෙන ගහන්න ඕනේ ඕකගේ වයස බලන්න මගේ වයස බලන්න මට දැන් අවුරුදු 55ක් වෙනවා මගේ වයසට පුතේ මට දරුව මුණුපුරෝ ඉන්නවා මට පුළුවන් ද කෙල්ලෙක් ගෙනල්ලා අවුරුදු 14ක 15ක කෙල්ලෙක් අවුරුදු 12ක 13ක කොල්ලෙක් ගෙනල්ලා මේ දේවාලයක් අස්සේ දෙවි කෙනෙක් ඉන්න තැන දූෂණයක් කරන්න පුළුවන් ද දෙවියන්ට මෝහ වෙලා මේ වගේ දේවල් වෙනවා නම් දෙවියෝ දඬුවම් කරන්නේ නැද්ද මේ මිනිස්සුන්ට ඒක තමයි පුතේ ඌට අයිතිින් දඬුවම් කරේ අසතිර පිටම ඌ දැම්මනේ දවස් 14කට දාලා ආයි 14කට දැම්මනේ ඌට ඌට ඒක තමයි දෙවියන් කවුද මේ මාතර පැත්තේ ඉන්නේ හොඳ දෙවිවරුද ඉන්නේ දෙවල් දෙවියෝ කියන්නේ හොඳ දෙවි කෙනෙක්ද සීනිගමට යන්නේ අපි හොඳ හොඳ වැඩවලද අපි සීනිගමට යන්නේ ඉතින් මිනිස්සුන්ට කරන අපරාධ වලට ඒවා අපරාධ පරිසම් දෙනවා මාය පුතා ඔයාට මම කියන්නේ පුතේ හොර නෑ බොරු නෑ වංචා නෑ පහන පත්තු කරුවා නම් පුතේ ඒ පහන තියන්න ඕන බුදුන්ටත් තියන්න ඕන දෙවියන්ටත් තියන්න ඕන දෙවි කෙනෙකුට තිබ්බොත් ඒ පහන දෙවියොත් බලනවාට මම පහන පත්තු කරලා තියනනි මට සුවද කූරු පත්තු කරලා තියනනි මට මම මූට පිටක් වෙන්න ඕන කියලා දෙවියොත් ඉදෙනවනි පුතා දෙවරුත් අපෙන්නේ පිං ගන්නෙ ඒතර අපිට දෙවි කෙනෙකුට අපිට පිටයක් වෙන්නේ නැද්ද කියලා කියන්නකෝ යා ඒ වගේම තමයි පුතේ මගේ මහරුඩිය අපච්චි අනිත්තක පුතේ මාරුඩිය අපච්චිට ගෙනල්ලා මේ මේ කුල්ලත් ඒ වගේ තමයි මම අහන්නේ කිය දැන් කවුරු හරි එද්දි ඔය කුල්ල පොලිගිරිය පොල්ගෙඩිය ඔබතුමා තියන් ඉන්නේ මේ මැජික් පෙන්වන්නද මෙතන මම පුතා මේවා මේ මේ පොල්ගෙලිමුත් මම මේ කුල්ලෙමුත් වැඩ කරුවා නැත්තේ නෑ මේ රූපයක් තියෙනවා මේ රූපෙන්නුත් වැඩ කරනවා පුතේ මේ කුල්ල ඇවිල්ලා මොකද්ද කියලා දන්නවද මේ කුල්ල තමයි පුතේ අංගෝ මංගෝ කියන්නේ මහරොඩිය අපච්චිගේ දුවරු දෙන්නා ආනන්ද ආම්දුර වතුරටක වලදලා ජේතනාරාමට වඩිනවා වඩනකොට මේ මංගෝ කියන ගෑණි බැලුවා අඩේ කවුද මේ යන්නේ ගෑන්ට අඳුරන්න බෑ දිව්වා ගෙදරට දුවලා ගෙල්ලම් අංගෝ කියන ගෑ මං අංගෝයි මංගෝයිනේ අංගෝ කියන ගෑන්ට කිව්වා අම්මේ අම්මේ අර වෙල්ලෑයි වඩන එක්කෙනා මට කසාද බඳින්න ඕන අම්මා ඇවිල්ලා බැලුවා දෙයි ආම්දුරනේ මේ කවුද තොට ඕක කරන්න බෑ පාඩුවේ හිටපන් එතකොට මංග මොනාද කිව්වේ මං දිව්‍යද කාගෙන මැරනවා මට මේක කරලා දෙන්නම ඕන කිව්වා අන්න ඒක තමයි පුතේ මේ කුල්ලට තමයි පුතේ අංගෝ කියන මේ මාරොඩි ගෑණි අලු ගත්තේ කුස්සියේ ලිපේ තියෙන අලු අරගෙන මේ කුල්ලේ අලු තවරලා මේ අලු කුල්ල කියන්නේ මේකට තමයි පුතේ අන්න ඒ වගේ ගෙන්නන වැඩක් තමයි පුතේ මේ කුල්ල කියන්නේ ඒ තරම් බලගත් දේවල් කරන්න පුළුවන් ඔබතුමා කියන්නේ මම පුතා කරනවා කිව්වොත් කරනවා ආයි වචන දෙකක් නැහැ එක වචනයයි බෑ පුළුවන් බැරි නම් බෑ පුළුවන් නම් බෑ හරි මම මේ වැඩේ කරනවා මම මේ වැඩේ බාර ගන්නවා බැරි නම් අනේ පුතා මට මේක වැඩේ කරන්න බෑ උඹ තරහ වෙන්න එපා පුළුවන් කෙනෙක්ගෙන් කරගනි
ඔච්චරයි මට කියන්න තියෙන්නේ මේ කුල්ල කියන්නේ පුතේ ඒක මේ කුල්ල තමයි අවිල්ලා අංගෝ මංගෝ කියන මාරුඩි ගෑනු දෙන්නගේ අලු කුල්ල මේ අලු කුල්ල ඇයි මේ කන්නාඩියක් තියලා තියෙන්නේ ඒකනේ ඇයි මේ පොල් ගෙඩියක් තියෙන්නේ මේ කන්නාඩිය තමයි පුතේ කැඩපත මේක අනිවාර්යයි අපිට කෙස්ටික්කුත් අනිවාර්යයි මේ මේ බලන්නකෝ මේ හුඹස්සතේ මැටි අරගෙන මේ රූපය අබලා මේ අන්තරාජයේ ගැට ගහලා මේ කරලා තියෙන්නේ මේ පෞගිය දවසල කරපු වැඩක් මම මේ වැඩේ හරි ගියේ වැඩක් තාම අයින් කරුවේ නැහැ आश्रय कर ला याल विला इदला कथा बह कर ला गेदर गिहिल्ला गेदर दिमाग पियो क्या मैं तीन केल्लर दाव को लेकिल्ला एक याल कर मग आ रही ना होना मेम कर पुता मट मेम कर दाग नहीं सरपुंड मम मे कन कपनवा दाग नहीं सरपुंड के करणवा की ओत उतुंगू दड़मुंड पच्ची नाम दूरला की अंद හරි දැන් ඔබතුමා එහෙම අභියෝගාත්මකව කියනවා මේවා කරනවා කියලා දැන් මුලින්ම ඔබතුමා කිව්වනේ අපිට අර ඔබතුමාට තියෙන වරමක් කියලා පෙන්වන්න පුළුවන්ද අපිට කැමරාව ඉස්සරහා මෙන්න මෙන්න දැන් කිව්ව දෙයක් කිව්ව පළවෙනි දේ අපිට කරලා පෙන්වන්න පුළුවන්ද පුළුවන් පුතේ කරලා පුන්නම් පුළුවන් මට හරි අපි බලමු මේක බලලා ඔබ තීරණය කරන්න මේ කියනවා වගේම මේ දේවල් කරන්න පුළුවන්ද කියලා අස්වාන් දාසකරදත පොළ වරන් ඇති යන පොළ වරන් ඇති සෙනවි රත්න මුල් කඩවර දේවතාවන් වහන්සරා වෝල් දාසක් ලෝල් දාසක් නිම වාතරතුරේදී කතරගම කන්දත් ස්වාමින් වහන්සේ ගැටුව මූදු කර දිය වලල්ලෙන් සත්වරක් ගමන් කරමින් අසුර භවනට වැඩ අසුරයන් සමග යුදකට දිනා සූර්ය මණ්ඩලය වුණු කරවා කතරග මාධ්‍යසමයන් දිව්‍ය රන්තරණේ මුරුත්තේ වැඩවසන සෙනවිරත්න කඩවර හාමුදුරුවනේ මාගේ පුද පූජා බල ඒ කෙරේ බල්මලා මාගේ අභිප්‍රාත්‍ය ඉච්ඡ සිද්ධ කර දෙන්නට මා කිව්ව ආසන්නට වරන් තවද ලංකාවේ අග්‍ර රාජධානියේ කොට දෙවිවරුන්ට අයත් ලෝකේ 1008 පාලනයේ කොට පද්මාසුරන් සෙනවිරත්න ප්‍රකට සිටි ඔබ වහන්සේ කරන කන්න ලව් දිවෙන තිම්බලා දිව කණින් අසාගත්තන්ගේ සකල දෝසාන්ධකාර දුරු කරදී පිනට පිහිට වෙනවයි සියවැරදි දාස්වැරදි තිබුණත් සමාකර වණ්ඩායි සතුරන් මැඩ ගත්තන්ටයි සෙත් සලසන්ටයි ඔබ කීර්තිමත් පස්වාන් දාසකට ආයිබෝ වේවා ආයිබෝ වේවා ආයිබෝ වේවා ඕම් ග්‍රීන් පර්මලෝකේශ්වර ශ්‍රී රාමා මත්ති කුල ගිනි දරණ අසුර සක්‍ර දේව ස්වාමී නමක් ඕම් ග්‍රීන් විෂ්ණු මණ්ඩල අවතාර සුර සම්භාර මන්දිරිප්පු දේව ස්වාමී श्री देवराम वारुं वारुं पिच्चकुसुं दिष्टियं आसपलो गुरुवा सलित वरवर नमक ओं ग्रीन सर्ववर्ण गत बुद्धरश्मि मालावें पटलवा श्री रदिमुंड देवरामा सक्वल वेगुलवा श्री दरिमुंड देववा वातला भैरवा वारुं वारुं दिष्टि दिष्टि वरवर नमक ओं ग्रीन अस्थिदिक्पाल दिष्टि वरवर नमक गजेन्द्र दिष्टि वरवर नमक सर्वगत विनाश मा मून बला मयुर्वान ശക്തിങ്ക ദരിമുണ്ട പച്ച ശക്തി മാലാവട ശക്തിങ്ക പ്രാണ ശക്തിങ്ക ജീവ ശക്തിങ്ക രാശി ശക്തിങ്ക ദിപാ ശക്തിങ്ക നിവ ശക്തിങ്ക ഭൂമി ശക്തിങ്ക ഭൂമി മാലാവട ശക്തിങ്ക പ്രാണ ശക്തിങ്ക අපිට කතා කරන්න අවසරද? ආ පුතේ කතා කරපන්කෝ. ඔව් අපි මේ වැඩසටහනක් කරන්න ඇත්තාවේ දැන් ඇත්තටම මේ වැඩසටහනේ අපේ පෙනී සිටිය ගුරුන්නාන්සේ එතුමාට කිව්වා මේ පුළුවන් කියලා වරම් මාලාවක් තියනවා මේ විදියට දිස්ති වෙන්න ආරූඪ වෙන්න පුළුවන් කියලා. ඇත්තට මේ ආරූඪේ සත්‍යයක්ද? මම පුතා සත්‍ය නැත්තම් දඩමුණ්ඩ අපච්චිට කඩව මාසෝන් කඩව අපච්චිට කතා කරලා පත්තිනි මෑණියන්ට කතා කරලා උඹට මම මේ වගේ කතා කරයිද පුත්තේ? උඹට කතා කරයිද මම මේ වගේ කියපන්කෝ. ඉතින් සත්‍යයක් නැත්තම් මං කොහොමද කියන්නේ පුතේ උඹට උඹ මට දෙයක් කියන්න ඕන නෑ පුතේ මට දෙයක් උඹට කියන්න පුළුවන් තේරුණාද පුතා උඹට උඹ මට කියන්න ඕන නෑ මං උඹට කියන්නම් පුතා ඒ වගේ කියන්න සත්‍යයක් බලයක් උතුම් වූ දඩමුණ්ඩ අපච්චිගේ තියෙනා පුතා මට ඒ තරම් බලයක් තියෙනවා ආ මයි පුතා එනම් පුතේ නැතිනම් පුතා මේක මොකද්ද කියලා දන්නවද පුතා මේ තමයි දඩමුණ්ඩ අපච්චිගේ මේ ආභරණ පුතා මේ ආභරණ මේ තඩිය ඒවගේ පුතා තියෙන්න ඕන නැත්නම් උඹට සත්‍යයෙන් කතා කරන්න බෑ පුතේ මයි පුතා උඹ යන්න හිටපු ගමනත් මේ ආවේ පුතේ නෑනේ උඹට යන්න ඕන ගමනක් නෙවෙයිනේ පුතා මේ ආවේ
නේද උඹට මේ යන්න ඕන ගමනක් එන්න ඕන ගමනක් නෙවෙයි පුතේ මෙයා උඹ නිවසින් එළියට බැස්සේ පුතේ මේ යනවා කියලා නෙවෙයි පුතේ වෙනින් කෝරි යනවා කියලා තමයි බැස්සේ නමුත් පුතේ උඹට කැරගුනේ මේට තමයි කොහොමද කොහොමද ඒක හරියටම කියන්නේ දැන් කවුරේ කනට කරලා කියනවද මේ පණිවිඩය දෙනවද මගේ දැඩිමුණ්ඩ අපච්චිගේ ළඟ ආවතව කරනවා පුතේ මගේ මලගේ ප්‍රාණකාරී මගේ තාත්තා පුතා උන්න උන්දට වරම් මාලාවක් දීලා තිනා දැඩිමුණ්ඩ දෙයි හාමුදුරු මගේ සීයා කෙනෙකුත් තින්නා පුතේ දැඩිමුණ්ඩ දෙයි හාමුදුරු ළඟ මේම වරම් මාලා තියනවා දිස්ත්‍රි තියනවා දැන් ඕවට මේ රටට ලෝකෙට ඉදිරියේ වෙන දේවල් පෙන්눔 කරන්නේ නැද්ද අපේ රටට සුබක් නැද්ද ප්‍රශ්න විතරමද මයි පුතා මේමයි මේ රට පුතේ මේ රට බාරගෙන ඉන්න පුතේ විෂ්ණු දෙයි හාමුදුරු තේරුණාද විෂ්ණු දෙයි හාමුදුරු තමයි පුතා මේ රට බාර අරගෙන ඉන්නේ උතුංගු දඩිමුණ්ඩ අපච්චි ළඟට දඩිමුණ්ඩ අපච්චි බුදුන් ළඟ තමයි පුතේ තී මාර සේනාව පරදව්වේ ඉතින් විෂ්ණු දෙයි හාමුදුරන්ට මේ රට බාර කරලා තියෙනා පුතේ තව ටික කාලයක් පුතේ මේ රට පාලනය කරන මේ රජවරු ඉන්නව නේද ඔව් මේ රටේ රජවරු එච්චර කාලයක් ඉන්නේ පුතා මම කතාව අද ආගනි පුතා බොරුද කියලා බලපන් මට මේම කරපන් උඹ අයි මොකද වෙන්නේ මේ මේ රට පාලනය කරන වර්තමාන නායකයන්ට මේ රට පාලනය කරන මේ නායකයා පුතේ තව ඕන්න පුතේ බලපන් අවුරුද්දක් ඉන්නේ එක අවුරුදු 300 දවස් 365ක් පොය 12ක් ඉන්නේ පුතේ මේක නැත්තර නැති වෙනවා පුතේ ඒ නායකයෝ නැත්තර නැතිලා අලුතෙන් මේ රටට පුතේ ආපහු අලුත් නායකයෙක් පත් වෙනවා පුතා තව අලුත් නායකයෙක් ඒ නායකය රටට හොඳක් කරයිද මේ වගේම වෙයිද රටට මම පුතා මේමයි මේ රටේ ඉන්න හොරු මංකොල්ලකාරයෝ මිනිමරුව අයින් වෙන්න ඕන පුතා එතකොට මේ රටට හොඳ කාලයක් යනවා මේ රටට හොඳ කාලයක් යන්න පුතා මේ මේ රටේ තියෙන සම්පත් ලෝකේ කොයි රටේද තියන්නේ කියලා කියපන්කො මට දැන් රටට මෙච්චර විනාශයක් වෙනකන් දැඩිමුණ්ඩ දෙයි හාමුදුරු ඇයි බලන් ඉන්නේ ගිහිල්ලා අයියෝ කරන්න දෙනවද රට විනාශ කරන්න දෙනවද අය පුතා දැඩිමුණ්ඩ දෙයි හාමුදුරු හැම කාලකටම යන්නේ නැහැ නේ පුතා හැම කාලකටම යන්නේ රට පාලනය කරන රජවරුත් මේ රටෙන් පැනලා දුවනවනම් පුතේ දැඩිමුණ්ඩ දෙයි හාමුදුරු කොහොමද උන්ට ආරක්ෂාවක් සපයන්නේ මා කඩවර උන්නාසි කොහමද උන්ට ආරක්ෂාවක් සපයන්නේ මුම්මුත් පැනලා යනවනම් පුතේ මුන්ට ආරක්ෂාවක් සපයා ගන්න බෑනේ දැඩිමුණ්ඩ දෙයි හාමුදුරු ළඟට ගිහිල්ලා ආරක්ෂාවක් ඉල්ලනවද මුන් ගිහිල්ලා දැඩිමුණ්ඩ දෙයි හාමුදුරු ළඟට යනවද ආරක්ෂාවක් ඉල්ලනවද මම පුතා මුන් ඔක්කොම කරන්නේ බොරුව වංචාව කපටිකම දැන් මේ ස්ථානයේ කවුරු හරි කෙනෙක් පිහිටක් පතාගෙන මේ ස්ථානයේ වෙනව කුව වශීකර්ම වෙනව කිව්වා ගුරුකම් කටයුතු වෙනව කිව්වා මිනිසුන්ගේ ජීවිතේ ප්‍රශ්න විසඳනවා කිව්වා එහෙම කෙනෙක් ප්‍රශ්නයක් අසරණකමක් කියාගෙන දැඩිමුණ්ඩ දෙයිහාමුදුරු ගාවට මේ ස්ථානයට ආවොත් පිහිටක් වෙනවද දැඩිමුණ්ඩ දෙයිහාමුදුරු මම පුතා දැඩිමුණ්ඩ දෙයිහාමුදුරුවන්ගෙන් පිහිටක් ආරක්ෂාවක් ගන්න පුළුවන් පුතේ පළතුරු ඕන කැවිලිය ඕන කිරි ඕන කිරි හට්ටිය ඕන මී පැණි ඕන ඒ දේවල් ඔක්කොම ගනලා දැඩිමුණ්ඩ අපච්චිට පූජාව පූජා කරුවොත් පුතේ एक पूजा कियवन देवल तीन एक पूजा करते आगे कारण इष्ट सिद्ध वेनव सैम कम मे मट मे निधान करंदेल मे पूजा दुनता हे मारंदे नैपते तेरना දුක කරදරයක් තියෙනවා නම් දැඩිමුණ්ඩ උන්නාන්සේ පිටනවා. අර කෙනෙක්ගේ හිත් දෙකක් එකතු කරගන්න දාලා ගිය කෙනෙක් ගෙන්න ගන්න තරහ විච්ච කෙනෙක් අමනාප විච්ච කෙනෙක් හිත් එකතු කරන් ඒව ඒවට පිට වෙනවද? ඒවට පිට වෙන්න බෑ පුතා. දැඩිමුණ්ඩ දෙයියන්දුර වශීකර්ම කරන්නේ නෑනි පුතේ. දැඩිමුණ්ඩ දෙයියන්දුර කොහොමද වශීකර්ම කරන්නේ? දැඩිමුණ්ඩ දෙයියන්දුරන් අපි ඉල්ලන්න ඕන පිටක් විතරයි. දැඩිමුණ්ඩ දෙයියන්දුර ඒ වගේ අලුත් මේ කවුද කතරගම දෙයියන්දුර දැඩිමුණ්ඩ දෙයියන්දුර අපින්නේ පින් ගන්න පුතේ. ඉතින් අපි උන්නාන්සලාට පින් දෙනවා වගේ උන්නාන්සලාගෙන් පිටක් අපිට ගන්න පුළුවන් මේ කෙල්ල කොල්ලෙක්ව කරන්නේ ඒවට බෑ ඒව කරනවා කියලා මං කියන්නේ නෑ පුතේ වරද්ද ගන්න එපා කට වරද්දගෙන අන්තිමට මට දොස් කියන්න එපා ඒව කරන්න බෑ පුතේ උන්නාන්සගෙන් පිටක් ඉල්ලුවොත් විතරයි පුතේ ඒ පිටට පිටක් වෙන්නේ පුතේ ඒ කියන්නේ මෙතනට එන කෙනෙක් පූජාව තියලා තමන්ගේ ප්‍රශ්නයක් ගැටලුවක් කියලා ගියොත් එහෙම පිටක් ඉල්ලුවොත් අනිවාර්යෙන් විසඳුමක් දෙනවා දින 7 දින 14 දින 21 මාසේ යනකොට පුතේ උන්නාන්සේ පිහිට වෙනවා කියන එක මම අනිවාර්යයෙන්ම දන්නවා පුතේ මට පිහිට විලා ඉන්නා වගේම උන්නාන්සේ අනිත් කැටිරත් පිහිට වෙනවා කියලා මම දන්නවා පුතේ හරි මේ වචන ටික අපිට වැදගත් මං හිතන්නේ ඔබතුමා මේ සාමාන්‍යයෙන් අපිත් එක්ක සාකච්ඡා කරපු විදිහට නෙවෙයි මේ තියෙන ආරෝඪ මට්ටමින් නම් තමයි මේ ප්‍රකාශය කරන්නේ තව මොනවාද ඔබතුමාට රට ගැන කියන්න තියෙන අවසාන වශයෙන් මම පුතා රට රටේ මිනිස්සුන්ට මොන හරි උපදේශයක් දෙන්න තියෙනවද මම පුතේ බලන්න තව අවුරුදු එකමාරක් විතර යනකොට පුතේ මේ රට සම්පූර්ණයෙන්ම හොඳ රටක් වෙනවා පුතේ. තව අවුරුදු එකමාරක්. තව එකමාරක් දෙකක්වත් පණින්නන පුතේ මේ ඉන්න නායකයෝ ඔක්කොම අයින් වෙන්න ඕන පුතා. මේ ඉන්නේ නායකයෝ යන අයින් වෙනවනේ පුතේ අයින් කරනවා. මගේ පුතා කෙරුවේ නැත්තම් ඔයා එන්න ආපහු මේ දෙවලට
ඇවිල්ලා මගෙන් ආන්න මොකද ගුරුන්නාංශය හරි මුකෙක් කරි කියලා කතා කරලා ආන්න කොහොම මෙහෙම වුණාද කියලා උනේ නැත්තම් පුතේ මට මෙහෙම මෙහෙම කරන්න තව අවුරුද්දයි හමාරයි තියෙන පුතේ මේක නැත්තට මේ මේ නායකව නැත්තට නැති වෙනා පුතේ මුන් නැතිවිලා අලුත් ගෙදරකට ඉපදිලා අලුතෙන් ගෙන දරුවෙක් ඉපදුනා වගේ මේ රට පිපිදනවා පුතේ බොරුනම් මගේ කතාව පුතේ දැඩමුන්න දෙයි හාමුදුරුවොත් බොරු වෙනවා පුතේ හරි එහෙමනම් ඒ වචන ටිකත් එක්ක අපි ස්තුතිවන්ත වෙනවා අපිට මේ දේ ලබා දුන්නා